ඉතිහාස කතාවක් වැහිච්ච බවක් අපට පේනවා. අපි මහාවංශයෙන් පස්සේ කතා කරන්න අපි හුරු වෙලා තියෙනවා. නමුත් මහාවංශයේ නොලියවිච්ච ඉතිහාසයක් අපට තිබුණයි කියන කාරණාව පිළිබඳව මිනිස්සු කතා කරන්නේ නැහැ. එතකොට රාම රාවණා කතා පුවතින් අපි වැහිලා ගිහිල්ලා. එතකොට ඒක ගැන කතා කරන්නේ නැහැ. එතකොට අපි එතනින් ගියාම සුමන සමන් දෙවියෙක් හැටියට අපි සලකනවා. නමුත් සුමන සමන් දේව ගෝත්‍රිකයෙක් හැටියට අපි හිතන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මහියංගණයට වැඩලා යක්ෂ දමනය කරයි කියනවා. යක්ෂයින් නෙමෙයි යක්ෂ ගෝත්‍රිකයින් දමනය කරන්නේ. එතකොට ඒ යක්ෂ ගෝත්‍රිකයින් කොයි? එතකොට ඒ අයට මොකද වුනේ? ඒ අය කොයි කියන කාරණාව ගැටලුවක් තියෙනවා. එතකොට මණියක්කිත ඒ වගේම නාරජුන්ගේ කතා වෙනවා. චූලෝදර මහෝදර ලොකු බණ්ඩගේ පොඩි බණ්ඩගේ කතා වෙනවා. එතකොට පොඩි බණ්ඩයි ලොකු බණ්ඩයි අතර ඇති වෙච්ච ගැටලුවේදී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඒක සංසිඳවෙනවා. මේ කතාවේදී එතකොට නාග ගෝත්‍රිකයින් කෝ? එතකොට මේ නාගදේව යක්ෂ කියන මේ ගෝත්‍රිකයින් කෝ? එතකොට මේ කියන කාරණාව අපට පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වෙනවා. එතකොට මේ අය ඇයි මේ නාගදේව යක්ෂ කියන ගෝත්‍රිකයින් මේ හතරගොල්ල නැති වෙලා ගියේ? එතකොට මේ කට්ටිය කවුද නැති කළේ? මේ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඔවුන් ඇත්තටම අකුරු දැනගෙන හිටියේම නැද්ද? ඔවුන් ගෘහ නිර්මාණ ශිල්පය දැනගෙන සිටියේම නැද්ද? එතකොට ඔවුන් මේවා ගොඩ නැගුවේම නැද්ද කියන කාරණාව පිළිබඳව අපට ලොකු ගැටලුවක් තිබෙනවා. ඉතිහාසයේ ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ මේක අපි මෑතක ඉඳලා අරගෙන යනවයි කියන කාරණාව තමයි හිතෙන්නේ. ඈත ඉතිහාසයේ පසෙකට දාලා මැද්දෙදි ගත ඉතිහාසයක් එක්ක අනාගතයට ගෙනියනවා කියන කාරණාව තමයි මේ හැම කතාවකදීම කියන්න වෙන්නේ. නමුත් ඒකට සාධක හා ඒකට ඔප්පු කරන්න හැකි සාධක තිබුණා. නමුත් ඔප්පු කරන්න තරම් අපි ඒක කොච්චර ඔප්පු කළත් ඒක පිළිගන්නා හෝ නොපිළිගන්නා හෝ පිරිසක් අතර යන වෙන ගැටලුවකදී ඉතින් අතර මැද්දෙදි තනි වෙන ස්වභාවයක් තියෙනවා. මේක ඔප්පු කරන්න ඇත්ත කතා කරන්න ඉඳ දෙන්නෙම නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක නිසා සාමාන්‍ය ඇත්ත තිත්ත නිසා ඉතින් කතා කරන්න බැහැනේ. රාවණ සක්විති රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගුතම බුද්ධ ශාසනය පිහිටු ගුතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙලයේ සත්‍ය හෙළිදරව්ව අද අපේ රටේ මිනිස්සු බුද්ධ ප්‍රතිමා වන්දනා කරනවා, බෝධි වන්දනා කරනවා, මහා චෛත්‍ය දාගැබ් වන්දනා කරනවා, බෞද්ධ සමාජයක් කියනවා. හැබැයි මිනිස්සු වැටිලා තියෙන සත්තු මරාගෙන මාස් කාගෙන හොරමැරකම් කරගෙන ඉතින් දැන් ඉන්නේ යක්කුනි, මනුස්ස රූපෙන් ඉන්නේ යක්කු. එතකොට මේ මිනිස්සුන්ට ධර්මයක් අවබෝධ කරලා දුන්නොත්, සත්‍ය අවබෝධ කරලා දුන්නොත් මේ මිනිස්සු අතරින් 100කට ධර්මය අවබෝධ කරලා දුන්නොත් 50ක් හරි ධර්මයේ තේරුම් අරගෙන ඒ වැරදි දේ මිදෙන්නේ නැද්ද? මිදෙනවා. එතකොට ආන්න ඒක තමයි එදා බුදුහාමුදුරුවෝ දැක්කේ. ඒ ඇයට ඒගොල්ලෝ මිනිස්සු නාග ගෝත්‍රිකයන් කියලා කියන. නාග ගෝත්‍රිකයන් කියලා කිව්වහම අද සම්මතයේ හිතන්නේ නයි කියලා. හැබැයි ඒක සම්මුතිය කොහොම හිතුවත් මම පිළිගන්නේ නැති කාරණාව තමයි නයිට බුදුහාඳුරෝ බණ කිව්වේ නැහැ. තිරිසනකට බණ දේශනා කරයි. ඔව්. අනෙත් එක තමයි නයිගෙන් බුදුහාඳුරෝ වැඳුම් පිදුම් ලබලා නයිව රහත් කෙරුවේ නැහැ. නයිව නිවනට ගත්තේ නැහැ. නයි කියලා නාග ගෝත්‍රිකයන් කියලා කියන්නේ ජන කොට්ටාසයක් නැත්තම් ගෝත්‍රික කුලයක්. ඒගොල්ලෝ මිනිස්සුය. එතකොට මේ මිනිස්සු අතරේ මේ අයත් බුදුහාමුදුරුවන්ගේ රහතන් වහන්සේලාගේ ගුණ සිත්වල හරි සිහිපත් කරගෙන මේ මිනිස්සු ජීවත් වුණා. ඒගොල්ලෝ ගොඩාක් ධනට පිනට බොහොම කැමති. ඒ වගේම සමාජය තුළ බොහොම යහපත් ගුණවත් ජීවත් වෙන්න බොහෝ ප්‍රිය කරපු උදවිය. බණ භාවනාදී කරගෙන සීලාදී ගුණධර්මයන් ප්‍රගුණ කරගෙන එහෙම ජීවත් වෙච්ච කොටස. මෙන්න මේ කොටස මේවා කරාට මේගොල්ලෝ හරියට අවබෝධ කරගෙන කරනවා නෙවෙයි. මොකද ඒ දේ අවබෝධ කරලා දෙන්න කෙනෙක් ඒ වෙනකොට ඒ මිනිසුන්ට හිටියේ නැහැ. එතන මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දකිනවා මේ මිනිස්සු බුදුන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරගෙන ජීවත් වෙනවා, ධර්මයක් හරියාකාරව අවබෝධයක් නැහැ. බුදුහාඳුරෝ නාග ගෝත්‍රිකයන්ට ධර්මය අවබෝධ කළා. ඒ මිනිසුන්ට ධර්මය අවබෝධ කළා. මිනිසු බුදුහාඳුරන්ගේ ධර්මය පිළිගත්තා. පැහැදිලි ස්වාමිනේ කියලා. ඒතර බුදුහාඳුරන්ට දන් දුන්නා. වැන්දා පිදුවා වත් පිළිවෙත් කළා. ඒ කුසලයෙන් මේ ගෝත්‍රිකයන්ගේ දරුවෝ සසුන්ගත වුණා. සසුන්ගත වෙලා රහත් වුණා. රහත් වෙලා
ධර්මයක් අවබෝධ කළා. ඒ බුදු හාඳුරන්ගේ ධර්මය ගමන කෙලවර කරා. කරවර කරා. එතකොට ඒ වගේම තමයි දේව ගෝත්‍රිකයෝ. දේව ගෝත්‍රිකයෝ කියලා කියන්නේ යහපත් දේ සමාජයට දීගෙන හිටපු පිරිසක්. සමාජය ඒගොල්ලෝ යහපත් දේවල් බුදු හාමුදුරන්ගේ ගුණ ඒගොල්ලෝ තමයි වර්ණනා කළේ. ඒ වගේම රහතන් වහන්සේලාගේ ගුණ වර්ණනා කළා. රහතුන් බුදුන් උදෙසා දානමාන පුද පූජාවන් පැවැත්තුවා. ඒගොල්ලෝ ඒ වෙනකොටත් මේ සිවුර දරාගෙන හිටපු භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන් ඒගොල්ලෝ. බ්‍රාහ්මණයෝ හැටියට ඒගොල්ලෝ ගාව තිබුණ අර හිත් දියුණු කරගත් ඒ වගේම ලොකු බලයක් තිබුණා. අද අපේ භික්ෂුන් වහන්සේලා සමාජය තුළ ඒ වගේම ලොකු ගෞරවයක් දකිනවා. ඒකට භික්ෂුන් වහන්සේලා කිව්වහම සමාජෙ ඉදිරියේ නා උන්වහන්සේලා සමාජයේ හොඳ දේ රකින හොඳ දේ ලෝකයට දෙන හොඳ දේ ආරක්ෂා කරන පිරිසක් විදියට තමයි සමාජය තුළ. මිනිසුන්ට කරදරයක් වෙච්ච වෙලාව ලෙඩ දුකක් හැදෙච්ච වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ භික්ෂුන් වහන්සේලා හොයාගෙන තමයි යන්නේ. භික්ෂුන් වහන්සේ උන්වහන්සේ ඒ වෙනකොට ප්‍රගුණ ගත්ත හිතේ දියුණුවත් එක්කම උන්වහන්සේගේ ඒ කුසල් බලය, ඒ පින් බලය නැත්නම් ඒ ආත්ම ශක්තිය මුල් කරගෙන මිනිසුන්ට පිහිටක් වුණා. ඒ අය තමයි දේව ගෝත්‍රිකයන් හැටියටත් මම හිතන්නේ ඒ වෙනකොට ලංකාවේ හිටියේ. ඒ නමුත් මේ භික්ෂුන් වහන්සේලා බුදු හාඳුරුවන්ගේ සැබෑ ධර්මය අවබෝධ කරගෙන තිබුණේ නැහැ. නිවන අවබෝධ කරගත්තුවා හිටියේ නැහැ, රහත් වෙච්චා හිටියේ නැහැ. මුන්නාසලා රහත් වෙන්න අරමුණක්වත් තිබුණෙත් නැහැ. බුදුන් දකින්න ඕනේ කියලා අරමුණක් තිබුණේ නැහැ. හැබැයි මුන්නාසලා ගොඩා බුදුන් වහන්සේගේ රහතනසලගේ ගුණ කී කැ මිනිසුන්ට පිහිට වෙන්න ඕනේ කියන අදහසෙන් හිටපුවයි විතරයි. ආන් ඒ ඇයට තමයි බුදුහාමුදුරු ධර්මයක් අවබෝධ කළේ. එහෙම අවබෝධ කරගෙන යනකොට ලංකාවේ මිනිස්සු යක්ෂ ගෝත්‍රිකෝ, දේව ගෝත්‍රිකෝ, නාග ගෝත්‍රිකෝ කියලා එකම කුල ගෝත්‍රයක් බවට පත් වෙන එකයි ඒ ලංකාව එක්සේ සත් වුණා. එතකොට යක්ෂ ගෝත්‍රිකෙන්ගේ දරුවෝ සසුන්ගත වුණා, නාග ගෝත්‍රිකෙන්ගේ දරුවෝ සසුන්ගත වුණා. ඒ වගේම තමයි රාසක කියන ඒ කුල ගෝත්‍රවල අයත් බුදුහාඳුරන්ගේ ධර්මය අහලා රහත් වෙනකොට ඔක්කොම අවසානයේ බුද්ධ අනුගාමිකෝ විතරක් ඉතුරු වුණා කියලා. මේක බුදුන්ගේ රටක් කියලා. එතකොට බුදුහාඳුරේ ධර්මය අවබෝධ කළා රහතුන් වහන්සේලා ජීවමාන කරලා රහතුන් වහන්සේලාට දන් දෙන දායකෝ හදලා මේක එක්සේසත් කළා බුදුන් වහන්සේ ඊළඟ ශ්‍රාවක පරම්පරාවට බාර දුන්නා. ඒ අනුව තමයි දේවානම් පීතිත රජතුමාට සිවුර දකිනකොටම දැක්කේ කවුද? මේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා. එතකොට ඒ වෙනකොට යා බුද්ධ ශ්‍රාවකයෝ ගැන දැනගෙන හිටියේ නැද්ද? එතකොට මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පස්සේද ලංකාවේ බුදුදහම ඇති වුනේ? ඇයි ඊට ඉස්සරින් එතකොට බුදුදහම තිබුණේ? එතකොට බුදුහාඳුර ලංකාවට එලා මොකද්ද කිරුවේ කියලා. එතකොට බුදුහාඳුර ලංකාවට වැඩලා ධර්මය අවබෝධ කළා. හැබැයි මිහිඳු මහ රහතන් වහන්සේ කාලෙට එනකොට මිනිස්සු ටිකෙන් ටිකේ ධර්මෙන් ඈත් වෙලා තිබුණා. ධර්මය අනුගමනය කර ආය සත්තු මරාගෙන මස් කාන අර බුදුහාඳුරෝ වඩින්න ඉස්සරින් හිටපු සමාජයේ වැටිලා හිටියා බුදුහාඳුරෝ ලංකාවට වඩිනකොට කියලා. හැබැයි ඊට පස්සේ මිහිඳු මහරහතනස ලංකාවට වඩිනකොට ඒ පරිසරය ඇති වෙලා තිබුණා. ඒ අනුව තමයි මිහිඳු මහරහතනස කියන්නේ මම බුදුන් අනුව යාවේ බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට. ඒ ලොකු ඇතා අඩිය තියපු තැනට මං අඩිය තිබ්බා. ඒ දල ගහපු තැනට මම දල ගැහුවා. ඒ කුංච නාදේ මම කරන්නේ මම බුද්ධ ඉරියව් දිගේ ආවා. බුදුන් වහන්සේ අනුවයි ආවේ. ඒ ධර්මයයි මම අවබෝධ කරන්න වෙන ධර්මයක් නෙමෙයි. එතකොට ඒ ධර්මයයි මම අවබෝධ කරන්න කියනකොටම දේවානා පේතේස රජතුමා ඇතුළු ඒ සියලු දෙනා තේරුම් ගත්තනේ එහෙනම් මේ බුදුන් වහන්සේගේ ධර්මයයි අවබෝධ කරන්න කියලා. එහෙම නැත්තම් මේ දහඳුරගේ ධර්මය පිළිගන්නේද කාරුවා? පිළිගන්නේ. ඉතින් ඒක නිසා මහත්තයා මම හිතනවා මිහිඳු මහරහතනසේ ලංකාවට වඩින්න ඉස්සෙරිනොත් ලංකාවේ බුදුදහම තිබුණා. අද අපි කියනවා බුදුහාඳුර ලෝ පහළ වෙනකන් ඉන්න මෛත්‍රී බුදුන්වහන්සේ ලෝ පහළ වෙනකන් මිනිස්සු ඉන්නේ. එතකොට දැන් මෛත්‍රී බුදුහාඳුර ලෝ පහළ වුණාට පස්සේ තමයි මේක බුදුදහම කියන එක පහළ වෙන්නේ, රහතුන් වහන්සේලා පහළ වෙන්නේ කියලා හිතන්නේ නේද? එතකොට අපේ ලංකාවේ දැන් බුදුදහම නැද්ද? එතකොට අපේ භික්ෂුන් වහන්සේලා මොනවද මේ කරන්නේ නේද? එතකොට අපේ මිනිස්සු මොනවද කරන්නේ? එතකොට ඒ බුද්ධ ඇදහිල්ල බුද්ධ අනුගමනය නෙමෙයිද කරන්නේ? එතකොට එදත් ඔය ටික නෙමෙයිද තිබුණේ? නමුත් මේ මිනිස් හරියට බුදුදහම තේරුම් නොගෙන තමයි අද පිළිවෙත් බුදුහාඳුරන්ගේ ධර්මයේ ඇදහිීමකට පමණක් සීමා කරගෙන අනුගමනය නැහැ. එතකොට අනුගමනය නැතුව කොහොමද රහත් වෙන්නේ? අනුගමනය නැතුව කොහොමද බුදුන් දකින්නේ? නිවන දකින්නේ කොහොමද?
නිවන දකින්න බැරුව අද හැමෝටම නිවන් දකින්නත් බෑ බුදුන් දකින්නත් බෑ රහත් වෙන්නත් බැරි කාරණාව තියෙන අනුගමනයේ නෑ ඇදහිීමට විතරක් පත් වෙලා තියෙනවා මිනිස්සු වදින්න පුදන්න සේරම කරන හැබැයි දහම තේරුම් ගන්නවද කියන එකයි ප්‍රශ්නේ ආන් ඒකයි එතෙන්ද යන්නේ ඒක ඒකට හේතුව තමයි මිනිස්සු හිතනවා ඒ ධර්මය අනුගමනය කරන්න අපි ගියොත් අපි මේ විඳින සැප සම්පත් අපිට නැති වෙන්න පුළුවන් එහෙම හිතනවා සත්තු මරාගෙන මස් කාණ්ඩ සත්තු මරාගෙන මස් කාපු జాතියක් නෙවෙයි මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පස්සේ ඇති උනේ බුදුහාඳුරේ ලංකාවට වැඩලා ධර්මය අවබෝධ කරාට පස්සේ මේ මිනිස්සු සත්තු මරලා මස් කන හොරකම් කරන කාමයේ වර්ධව හැසිරෙන ඒ වගේම තමයි බොරු කියන කේලම් කියන පරුස වචන කියන වැරදි දුසිරි ජීවිතාවක් ගත කරන జాතියක් නෙමෙයි මේක ඇති උනේ ධර්මානුකූලව ජීවත් වෙන දැහැමි සමාජයක් ඇති උනා එය කාටවත් හිංසාවක් කරේ නැ කාටවත් හිරිහැරයක් කළේ නැ කාටවත් දුකක් වේදනාවක් දුන්නේ සියලු දෙනාට කරුණාව දයාව මෛත්‍රිය දක්වන පිරිසක් ඇතිනේ බුදුන් වහන්සේගෙන් ලැබිච්ච දේ. එහෙම ජාතියක් සිංහලයා නෙවෙයි සිව්හලයා. සිංහලයා නෙවෙයි සිව්හලයා. සිව් පිරිසක් හිටියා. සිංහලයා කියන කෙනා පැවතගෙන එන විජය කුමාරයාගෙන් කියලානේ. විජේ කුමාරයාගෙන් තමයි සිංහලයා කියන කෙනා පැවතගෙන එන්නේ කියලා. හැබැයි අපි පැහැදිලි කරන විජේ කුමාරයාගෙන් සිංහලයා පැවතුණාත් සිව්හලයා පවතින්නේ ඊට කලින්. ඒකෙන් හින්දා සිව්හලයා තමයි මේ බුදු සසුන රැකගත් පිරිසක් බුදු සසුන තුල ජීවත් වෙන පිරිසක් කියන දේ. ඊට පස්සේ මහත්තයා ඔන්න ওই ටික වෙලා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩලා බුදුහාඳුර දේශනා කළ ධර්මයේ දේශනා කළා. ඒ ප්‍රතිපත්ති අවබෝධ කළා. ලංකාවේ සත්තු මරලා මස් කන මිනිස්සු සත්තු මරලා මස් කන එක නැවැත්තුවා. ඒ ඇයි ඒ? ධර්මය අහලා. ඈ. ඒ වගේම තමයි හොරකම් කරන අය සොරකම නැවැත්තුවා. කාමයේ වරදව හැසිරෙන අය කාමයේ වරදව හැසිරෙන එක නැවැත්තුවා. බොරු කියලා මිනිස්සු රවට්ටලා මුලා කරන එක නැවැත්තුවා. ඈ. කේලම් කියලා පරස වචන හිස් වචන කියලා සත්ත්ව වෙළඳාම් මස් මාංශ වෙළඳාම් අවි ආයුධ වෙළඳාම් වසවිත මද්‍රව්‍ය මත්වතුර වෙළඳාම් නැවැත්තුවා. නවත්තන සතෙක් මරලා මස් කන මිනිස්සෙක් හොයාගන්නවත් නෑලු. ඒ තරම් ලංකාව දැහැමි වුණා මිනිස්සු. පුර පසලොස්සක පෝයක් වෙනකොට ආරන්නේ සේනාසන වල මිනිස්සු පිරිලා. ගෙවල් වල නෑ. ඇයි ඒ තරම් මිනිසුන්ගේ මනස දියුණු වුණා. අධ්‍යාත්මික පැත්තේ මිනිස්සු පෝසත් වුණා. ඒක තමයි දේවානම් පීතේ රජතුමා කරපු දේ රහතන් වහන්සේගේ අනුශාසනාව අනුව මිනිස්සු දහම තුළට ගත්තා. ලංකාව කෙටි කලක් තුළ ධර්ම දීපයක් බාඩපත් වුණා. නේද? අද හැමතැනම චෛත්‍ය ගොඩ නැගෙන මහා විහාර ගොඩ නැගෙනවා බුද්ධ ප්‍රතිමා වහස උඩට ගොඩ නැගෙනවා කෝයේ ධර්මදීපය හැමතැනම අද රටේ පාලකීන් පවා රටේ දුගී දුප්පත් පැල්පතේ ජීවත් වෙන අය පවා ස්වාමීන් වහන්සේලා අපේ භික්ෂුන් වහන්සේලා පවා පුරුදු වෙලා තියෙන මොනවටද අර බුදුහාඳුර පෙන්නපු ධර්මයේ තුල ඉන්න නෙවෙයි අද සත්තු මරලා මස් කන්න සත්තු මරන්න ඒවා මේ සත්තු මරණ තැන් හදන රජතුමයි උට උදව් කරන රටේ පාලකේ උදව් කරන මහා සත්ත්ව ඝාතනයකට හැබැයි රාජා භවත ධම්මිකෝ මේක අපේ රට පාලනය කරේත්තේ බෞද්ධ රජෙක් කියන එක දේශපාලනයෙන් තොරයි මම කියන්නේ බෞද්ධ රජවරුද මේ රට පාලනය කරන්නේ නැහැ එතකොට කෝ අපේ රටේ බෞද්ධයෝ බෞද්ධයෝ නේ බෞද්ධ නේ අබෞද්ධයි ඇයි බෞද්ධ නම් සත්‍ය මාස් මාස් වලින් වලකිනවා සත්‍ය ඝාතනයෙන් වලකින්න ඕන ඒ කියන්නේ අනුන්ට හිංසා කරන අනුන්ට හිරිහැර කරන අනුන්ගේ ජීවිත විනාශ කළ ජීවත් වෙන එහෙම එක නෙමෙයි බුදුහාඳුර දේශනා කළේ රහතන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ඒක නෙමෙයි දේශනා කළේ එතකොට දැන් සත්තු මරාගෙන මස් කනවා නම් හොරකම් කරනවා නම් හොරකමට උදව් උපකාර කරනවා නම් හොරකව රකින්නවා නම් කාමේ වර්ධව හැසිරෙනේ දේවල් දවසින් දවස වැඩි වෙනවා නම් පොයේ එකට ගිහිල්ලා මල් පහන් පූජා කළා මෙන්න බුදුහාඳුරේ මම වැන්දා ඔබ වහන්සේ මාව නිවනට ගන්න කියලා කියන ක්‍රමයක් නේද ඊට පස්සේ කාමේ වර්ධව හැසිරෙනවා බොරු කියනවා කරන්න පුළුවන් නරක දේ වැරදි දේ අහැපත් දේවල් කළා තිරිසන් වගේ ජීවත් වෙලා නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා තිරිසන් වගේ ජීවත් වෙලා නිවන් දකින්න පුළුවන්ද යක්කු වගේ මිනිස්සු ජීවත් වෙලා නිවන් දකින්න පුළුවන් අන්නේ වගේ තැනකට මහත් අද සමාජයේ පත් වෙලා තියෙන ආන් ඒක තමයි අපි කියන්නේ එහෙනම් එදා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සරේ ලංකාවට බුදුහාමුදුරුව වැඩියාට පස්සෙත් මේ බුදු දහම ජීවමාන වුණා රහතුන් වහන්සේලා ලංකාවේ බිහි වුණා රහතන් වහන්සේලා ලංකාවේ බිහි වුණා කියන්නේ ඒතර බුදුහාඳුර ලංකාවට වඩින්නත් ඉස්සරේ ලංකාවේ මිනිස්සු හිටියා ඒ මිනිස්සු මේ ගෙවදොරවල් හදාගන්න නැතුවද හිටියේ
කන්නේ බොන්නේ නැතුවද හිටියේ? ඒගොල්ලන්ට ශිල්ප සාතර මොකුත් තිබිලා නැද්ද කියනද? එතකොට අපි මේ මෑතකදී මගකකදී ඉතිහාසයක් අල්ලාගෙන කවුරු හරි කියප දෙයක් මුල් කරගෙන අපි ඉතිහාසයේ අනුගමනය කරන්න යන නමුත් අපේ ආර්ය සිව්හලයාගේ ඉතිහාසයේ අපි විසින්ම මකා දාගෙන නැති කරගෙන යනවා. ඒක නිසා මම කියන දේ නෙමේ බුදුහාමුදුරුවම කිව්වයි කියලා පොත්වලත් කියන එක කතාවක්. මහණෙනි, මා පිරුණවම් පෑවට මගේ ධර්මයේ නැති වෙන්නේ නැහැ. මෙන්න මේ පුංචි දෙවයිනේ මගේ ධර්මයේ හීන වේගෙන යනකොට මව් වගේ කෙනෙක් පහළ වෙනවා. එනම් බුදුවරු පහළ වෙච්ච පොළවක්. බුදුන් ජීවමාන වෙච්ච දේශයක් මේක. මේක කවදානත් ඊළඟ හපව මේ බුදුදහම නැති වෙගෙන ආයෙත් බුදු කෙනෙක් මේකේ පහළ. මේ හෙළබි මේ පහළ. බුදුන් පහළ වෙච්ච පොළවක් මේක. ඒක නිසා මේක රහතුන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැති පොළවක්. මේ පොළවේ රහතුන් වහන්සේලාගෙන් නැති වෙන්නේ නැහැ. මේක බුදුදහම නැති වෙන්නේ නැහැ. මේක බුදුන් වහන්සේ නැති නොවන පොළවක් මේක කියලා. ඒක නිසා කොහෙ නැති වුණත් බුදුදහම මේ ඉතුරු වෙනවා. නැවත නැවත බුදුරු මේ පොළවේ පහළ වෙනවා. රහතුන් වහන්සේලා පහළ වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ඇත්තටම මාගදී භාෂාවෙන් ධර්ම දේශනා කරන්නේ. එතකොට මේ මාගදී භාෂාව තේරුම් ගැනීමේ හැකියාවක් යක්ෂ ගෝත්‍රිකයින්ට තිබුණාද? එතකොට බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් දේශනා කරන ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාවක් දේව ගෝත්‍රික සුමන සමන් දෙවියන්ට තිබුණාද? එතකොට බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් දේශනා කරන ධර්මය චූලෝදර මහෝදරට වටහා ගැනීමේ හැකියාවක් තිබුණාද? එතකොට ওই ප්‍රශ්නෙට එතන ගැටලුවක් එනකොට එතනත් ඉතින් පුංචි ගැටලුවක් තියෙනව නේද? එතකොට මේ භාෂාමය වශයෙන් ගත්තහම ඒක තමයි මම කිව්වේ. එතකොට ඔය කියන කාරණාව දැන් එතකොට රාම රාවණ කතාවේදීත් කියනවා දැන් ලංකාපුරයේ කියන දෙයක් තිබුණයි කියලා. ඒකට සම්බන්ධතාවයන් ගොඩනැගිලා තිබුණයි කියලා. අදටත් ඔය කියන පාලම තියෙනවායි කියන. එතකොට මේ ඈත ඉතිහාසයක් එක්ක අපි කතා කරන්න ගත්තොත් සමහර තැන්වල ලොකු පැටලි සහගත තැන් තියෙනවා. ඒවා ලෙහන්න ගියොත් එහෙම කොහෙන් ලෙහන්නද කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. නමුත් ඊට පස්සේ අපෙන් අහන දේ කෝ සාධක ඒක ඔප්පු කරන්න කියලා. නමුත් සාධක ඔප්පු කරන එකට ඊට පස්සේ සාධක හොය හොය එතකොට ගෞරවදු ගණනාවක් ගෙහිලා ගිහිල්ලා ඉතින් අර දැන් මේ ස්ථානයේ සම්බන්ධව කියනකොටත් කියනවා මේ වගේ දැන් නට්ටාවශේෂ වෙලා මේවා හොයන්න බෑ. ඒවා පොළොවට මේවා වෙලා ගිහිලා ඉවරයි. නමුත් ඒ වගේ දැන් ඉතුරු වෙච්ච සාධකත් එක්ක තමයි අපිට කතා කරන්නේ. මේකේ ගල්ලෙනේ තියෙන ශිලාලේඛනයේ දිහා බලපුවම දැන් මැකීගෙන යනවා. තව ටික කාලයක් යනකොට මේක මෙහෙම තිබුණාද කියලාත් අපිට හොයන්න බෑ. ඒ වගේ යට ගියා වූ ඉතිහාසයක් අපිට තිබෙන්නේ. නමුත් මේ කාරණාවත් එක්ක අපි කතා කරලා බලනකොට මම නම් දකින එකම දේ තමයි එදා නාග ගෝත්‍රිකයෙක් වෙලා හිටපු සිංහලයෙක් ඉන්නවා නම් සිව්හෙලයෙක් ඉන්නවා නම් එයාට තමන්ගේ සිංහල ජාතිය පිළිබඳව හැඟීම් උදා වේවි. ඒ වගේ මේ බුදුදහම පිළිබඳව යථාර්ථය එයාට දැනේවි. එදා යක්ෂ ගෝත්‍රිකයෙක් වෙලා හිටපු කෙනෙක් ඉන්නවා නම් අද ඉපදිලා මේ හෙළබිමේ. එතකොට අන්න එයාට ඔය කියන බුදුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳවත් ඒ වගේම තමයි මේ සිව්හෙළ ජාතිය පිළිබඳවත් ඒ හැඟීම දැනීම දැනේවි. ඒ වගේම තමයි එදා දේව ගෝත්‍රිකයෙක් වෙලා හිටපු කෙනෙක් අද ලංකාව පෘථිවිය තුළ ඉන්නවා නම් එයාට බුදුදහම පිළිබඳවත් සිව්හෙළ ජාතිය පිළිබඳවත් ඒ හැඟීම දැනීම එයාට එයාගේ හිතටත් ගතටත් දැනීම ඇති වේවි. ඉතින් ඒ වගේම තමයි යක්ෂ ගෝත්‍රිකයෙක් වෙලා ඉන්න කෙනෙක් අදටත් ලංකාවේ ඉපදිලා ඉන්නවා නම් කොහේ හරි තැනක ඉතින් අන්න එයා ඒ බුදුදහම පිළිබඳවත් ඒ සිව්හෙළ ජාතිය පිළිබඳවත් ඒ හැඟීම දැනීම එයාට උදා වේවි. හැබැයි යම් කෙනෙකු හිතනවා නම් මම නෑ ඒ සිව්හෙළ ජාතියට අයිති එකෙක් නෙමෙයි මම අර කියන කුලසිරිත නැති කරගෙන ගුණධර්ම නැති කරගෙන චාරිත්‍ර වාරිත්‍ර පුරුදු සිරිත්විරිත් නැති කරගෙන ආපු අර කියන විජය රජුරුවන්ගෙන් පැවතගෙන යන සිංහලයෙක් කියලා. එතකොට එයා සිංහලකම මුල් කරගෙන කුලසිරිත් නැතුව ගුණධර්ම නැතුව චාරිත්‍ර වාරිත්‍ර පුරුදු සිරිත් විරිත් නැතුව බුදුදහමින් වැඩක් නැහැයි කියන කාරණාව මුල් කරගෙන ජීවිතය ගත කරන පුජ්‍යලයෙක් ඔහු ඊළඟට ඒ කාරණාව තුළ ඔහුට ඉතිහාසයකින් ඇති වැඩක් නැහැ කියන කතාවක් එයා කියලා මට ජාතියකින් ඇති වැඩක් නැහැ කියන කතාවත් එයා ගොඩ නගාවි. ඒ වගේම තමයි මට ඒ බුදුදහමකින් ඇති වැඩක් නැහැ කියන කතාව තුළ එයා ගොඩ නගලා එයා අර විජය රජුණුවන්ගේ ක්‍රියාව තුළම ගත කරાવી. අපේම මුතුන් මිත්තන්ට අපහාස කරાવી. ඉතින් ඒ කතාව කියනවා හැර ඉතින් එතරින් එහාට ගිහිල්ලා මිනිසුන් එක්ක අපි සටන් කරන්නේ කොහොමද? මිනිසුන් එක්ක අපි ඝර්ෂණ ඇති කරන්නේ කොහොමද? දැන් සමහර ඉතිහාස පොත් අරගෙන එනකොට එතකොට මේකේ මෙහෙම කියලා තියෙන්නේ කියලා අහනවා. එතකොට ඒක අහවල් කියන අහවල් විදිහට එහෙනම් ලියන්නේ නැත්තේයි. සමහර විටක දැන් අපි ගලේ කෙටු වකුරු මෙන් කියලා කියන්නේ. ගලේ දැන් මේකත් අනිවාර්යයෙන්ම විකෘති කරන්න පුළුවන් නම් මේකේ එහෙට මෙහෙට කපලා වෙන විදිහකට ඔක ලියන්න තිබුණා නම් මේක මෙහාට ලියලා. නමුත් ඒක බැරි හින්දානේ අදටත් ওই ගලේ කෙටු වකුරු මෙන් අදටත් අද ඔක කියන්න විදිහට හරි තියෙන්නේ. ගලේ කෙටු අකුරු තියෙනවා. පයට පෑගෙන ගල් නටබුන් තියෙනවා. හැබැයි අපේ මිනිස්සු පාග පාග යනවා. මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඇත්ත. ඒක තමයි අපිට තියෙන මිහිඳු මහ රහතුන් වහන්සේ ජම්බුද්වීපේ ලංකාදීපේට වැඩම කරනකොට අපි දන්න කතාව තුල තියෙනවා භාෂාව ඉගෙන ගන්නවා කියලා. කොයි හෝ තැනක භාෂාව අධ්‍යයනය කරනවා මේ රටේ කියලා. හැබැයි දැන්
විජය කුමාරයා එනවා කියනකොට භාෂාවක් මොනවාක්වත් දන්නෙත් නැහැ. හැබැයි කුවේණිත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වනවා. ඔතන තියෙනව නේද යම් ගැටලුවක්. අර ඔබ වහන්සේ කියපු විදිහට භාෂාව ගැටලුවක් තියෙනවා. මොකද මිහිඳුහාමුදුරනකොට භාෂාව අධ්‍යයනය කරා කියමුකෝ. එතකොට බුදුහාමුදුර අර කියපු විදිහට මාගදී භාෂාව යක්කු මාගදී භාෂාව දැනගෙන හිටියද? තව පිරිස් දැනගෙන හිටියද? හැබැයි විජය රජතුමා ඇවිල්ලා රාජධානියක් මෙහෙ කරන්න කියලා තමන්ගේ පිය රජතුමා එවනවා නම් මෙතන කොහේ හෝ ගැටලුවක් අස්සේ තියෙනව නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි ඉතින් මම කිව්වේ. දැන් එතකොට ඒක හොයන්න ඕනේ කාරණාවක් තියෙනවනේ. ඒක හිතන්න දැන් මිනිස්සු හොයන්න බුලන් අර බෝවහන්සේ කියපු විදිහට එදා හිටපු යක්ක නාග රක්ක දේව මිනිස්සු අදත් මෙහෙල බිමේ ඉන්නවා. ඉන්නවනා. ඉතින් හැබැයි ඉතින් කොහින් ඒක ඉන්නවද කියන එක දකින්න වෙන්නේ ඔහු කරන කියානේ. බුදුහාඳුරුත් පැහැදිලිව කියනවා වසලෙක් වෙන්නෙත් ඒ වගේම බ්‍රහ්මණෙක් වෙන්නෙත් කරන ලද ක්‍රියාවකින් මිස එහෙම නැතු ඉපදීමෙන් නෙමෙයි කියලා. සමහර වෙලාවට ඒ ඉපදෙලා ඉන්න කෙනා ඔය කියන විජේරජුරුවන්ගෙන් ඒ වගේම තමයි සමහර විටක නාගගෝත්‍රිකයන්ගෙන් අතර ඇති වෙච්ච ඉපදීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඔහුට තියෙන්නේ එදා අතීතයේදී සිංහල ලේනං ඒ අතීතයේදී ඒ කියන සිංහල කතාව නම් ඒ කියන බුදුදහමත් එක්ක ජීවත් වෙච්ච අරමුණ නම් ඔහු අදටත් සිංහ සිව් හෙලේකු හැටියට නැගිටීවි. ඒ වගේම බුදුදහම තුලින් නැගිටීවි. හැබැයි නැගිටලා සත්‍ය කතා කරන්න බය නැති වේවි. ඉතින් අන්නේ කියන කාරණාවත් එක්ක තමයි අපට කතා කරන්න වෙන්නේ. ඒ හැරුණකොට අපට අරගෙන එහෙනම් ඉතිහාසයේ ওই ග්‍රන්ථ ටික අරගෙන එන්න. කොහෙද ඔක තියෙන්නේ? එතකොට අපට කැලෑ පීරන්න වේවි ওই ඉතිහාසය හොයන්න. එතකොට අපට පොළොව යට වෙලා තියෙන පස් ටික ගොඩ දාන්න වේවි. මෙන්න ඉතිහාසයේ කතා කරන්න පුළුවන් වේවි. වේවි. ඉතින් ඔය කියන කාරණාවට එනකොට ඒක කතා කරන්නත් ඒකට උදව් කර ඒක අපිට ගිහිල්ලා ඔක කරන්න නෙමෙයි. ඒකටත් එහෙනම් රාජතාන්ත්‍රිකව මේ කියන සිව් හෙලේ ඒක රජ වෙන්න ඕනේ. එතකොට අපේ ස්වාමිනාතේ කිව්වා වගේ රාජා භවතු ධම්මිකෝ රජෙන් ධාර්මික වෙන්න ඕනි. ඉතින් වෙච්ච දවසට සමහර විටක අපේ ඈත ඉතිහාසය කතා කරලා අර මේ කවුද අර දියසෙන් කුමාරයෙක් එනකම් බලාගෙන ඉන්න මේ සිංහල ජාතියේ තමන් දියසෙන් වෙන්නට උත්සාහ දරන්නේ නැහැනේ. ඉතින් ඒක අර අනාගතයට ප්‍රාර්ථනාවන් විතරක් කරන්න යන රටක්නේ එහෙමනේ සාමාන්‍ය පුරුදු කරලා තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕනේ. තමන්ටත් පුළුවන් නම් දියසෙන් වෙන්න. ඉතින් ඒ තුලින් තමන්ගේ සිංහල ජාතිය තමන්ගේ බුදුදහම රැකගන්න තමන්ට ඒ කියන අයිතිවාසිකම කතා කරන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ දියසෙන් එනවට වඩා බලාගෙන ඉන්නවට වඩා දැන් ඉඳලා අපි කළ යුතු කාරණාව කියලා. එහෙමයි සෝනස. ඔබ වහන්සේ කියපු කතාව තුළ හදවතට ගොඩක් දේවල් දැනුණා. අපේ රටේ ඇත්ත කතාව ගැන අපේ මිනිස්සු දැනගන්න ඕනේ. ඔබ වහන්සේ කියපු විදිහට මේ සිව්හෙලේ ඉතිහාසය අපේ මිනිස්සු දැනගන්න ඕනේ. අකුරු තියෙනවා ගලේ කොටපු, නටබුන් තියෙනවා, කලින් කරපු බොහෝ ඉදිකිරීම් තියෙනවා, ජනප්‍රවාද තියෙනවා, පොතේ ලියපු වචන තියෙනවා. මේ සේරමත් එක්ක දවසක අපි හිතමු අපේ රටේ මිනිස්සු අපේ රටේ ඇත්ත, අපේ මුතුන් මිත්තන්ගේ ඇත්ත දැනගනීවි කියලා. සක්විති රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගොතම බුද්ධ ශාසනය පිහිටු වූ ගොතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙලයේ සත්‍ය හෙළිදරව් වහලී.